අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය සමගින් මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත සියත යලිත් සම්මානින් පිදුම් ලබයි වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහනට හිමි රයිගම් ටෙලි සම්මානය සියත රවුමට महानुवर भूवेलिकेदवाचकय इलाबसिन पसमहल गोडनेगिल्लेट यटवी बिलिंदिय मवसह पिया जीवितक्षेट मेवेनि अवधानम गोडनेगिली रसक्ति बेनवा वहाम मे पिलिबंदव क्रियामार्गयक गत युतुई आंडुकारवरय पवसाय व्यत्मग रट हदनवा वेनुवट कियत्मगिन रट विनाश करनवा विपक्ष नायकवरयगिन रजयट चोदना උඩාසහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශේෂ්ත්‍රය අද රටේ ආර්ථිකයේ කොඳුනා රැටියයි අගමැති පවසයි හෙට සිට මන්තිරු නීතිය දැඩිව මන්තිරු නීතිය උල්ලංඝනය කරන්නන්ට හෙට සිට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මහනුවර බෝබලිකර ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් අද අලුයම ගිලා බැසීමට ලක් වේ කඩා වැටීම හේතුවෙන් එකම පවුලේ මව පියා සහ මාස එකහමාරක බිලිඳිය ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ල ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අනුමත ගොඩනැගිල්ලක් නොවන බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මහනුවර බෝවැලිකඩ සංගමිත්ත මාවතේ පිහිටි මෙම පස්මහල් ගොඩනැගිල්ල අදාළුවම පහට පමණ ගිලා බැසීමකට ලක්ව කඩාවැටී තිබෙනවා. ගොඩනැගිල්ල පිටුපස තිබු හෝටලයක ගොඩනැගිලි කොටසකට සහ එම ගොඩනැගිලි කොටසේ ජීවත් වූ පුද්ගලින් පස් දෙනෙකු කඩා වැටුණු ගොඩනැගිල්ලට යට වී ඇති අතර යුද සහ ගුවන් හමුදාවන් පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ සුන්බුන් අතර සිර වී සිටි පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළා. උදේ පහට විතර මෙතන මේ තට්ටු පහක් ගොඩනැගිල්ලක් පහලට පෙරලිලා තවත් ගොඩනැගිලි දෙකක වැදිලා එක ගොඩනැගිල්ලක හෝටලේ පිටිපස්සේ ඒගොල්ලෝ පදිංචිලා ඉන්න කොටසට පැත්තක් අඩාගෙන ඒකට සිර වෙලා තියෙන කොන්ක්‍රීට් කඩාගෙන සුන්බුන් අතර සිර වෙලා ඉන්නවා එක කාමරයක තව දෙන්නෙකුත් එයාගේ පොඩි දරුවත් සිටියා කියලා කියන්නේ අපිට ඒ පුරුෂයා සහ ඒගේ කාන්තාව අපිට පේනවා කොන්ක්‍රීට් අතර සිර වෙලා ඉන්නවා වතුර පාරක් ඇවිල්ලා තියෙනවා මේ ගොඩනැගිලි අතරින් ආපු පහුගිය දවස් කීපෙම දැඩි වර්ෂාපතනයක් තිබුණා ඒ වතුර පාර කැවිලේ යටින් යන වතුර කොහේරි બ્લોක් වීමකින් තමයි ඒ ගොඩනැගිල්ලට යටින් තියෙන පස් කොහේරි සෝදා යාමන් නිසා තට්ටු පහේ මේ ගොඩනැගිල්ල පහලට ලිස්සා ගිහිල්ලා මේ ගොඩනැගිලි දෙයක් අතර පෙරලා තියෙනවා. එම මෙහිමේදී ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිර වී සිටි පස් දෙනාගෙන් මාස එකහමාරක් පමණ වයස ඇති බිලිඳියක සහ කාන්තාවන් දෙදෙනෙකු සුන්බුන් අතරින් ප්‍රථමයෙන් පිටතට ගනු ලැබුවා. एक मिनट एम्बुलेंस कर देना मैं थक गया थक गया ना एक कनेक मारा या नेक कनेक मारा या සුන්බුන් අතර සිර වී සිටියේදී පිටතටගත් මාසයකහමාරක් පමණ වයස ඇති බිලිඳිය කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළද රෝහලට ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් සිටි බවයි මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂක වරිය ප්‍රකාශ කළේ. දැසන 8යි 20ට පමණ අපිට මාසයක් සහ දින 18ක පමණ ගැහණු දරුවෙක් මෙම රෝහලට ඇතුළත් කරා. ඇය ඇතුළත් කරන විටත් අවසනාවන්ත ලෙස ඇත්තටම මිය ගොස් සිටියා. හාන්දර බාදුතරවල් පහක් කියන්නේ පස්සේ ධර්මයි පහ කියලා දැන. විලාවත මේ දිදීස් කාල කඩ වැටුණා.
සුදුසු මං ජනලිගාව හිටුවේ ඇඳේ තමයි හිටියේ මගේ ගාව යහපැත්තේ හිටියා මේ දුවේ හේතුව නැන්දා කිව්ව ඊට පස්සේ එතකොට කොන්ක්‍රීට් එක කඩාගෙන වැටිලා අපිට මොකද උනේ කියලා දැන්නේ අපි ජනලිගාවට පස්සේ කෑ ගැව්ව කාටද කියවන්නේ ගොඩ කෑ ගැව්වට පස්සේ ආයෙ මගේ ෆෝන් එක හොඳ වෙලාවට ළඟ තිබුණා ඒකත් කෝල් ගත්තා මේ වන්වන් නම් ගැව්වා ඊට පස්සේ තත්කාල පොලිසියෙන් කට්ටිය ආවා ඇවිල්ලා ලන්වත් දාලා අපි දෙන්නනම් බාගත්තා අපි දෙන්න ලන් වේලෙම කල්ලා ගාවා අයහපැත්තේ කාමරේ තමයි පුතයි දුවයි බබයි හිටියේ මේකත් වැහිලා පොඩ්ඩක් මං හිතපු තැන වාගේ තමයි වැහිලා නැතුව තිබුණේ මම ඉදිරියට හිටියද හිටිය අපි පස් දෙනයි අර කාමරේ බබයි आरक्षकांश सह गलवागेनीमे खंडायाम बिलिंदियगे मव सह पिया सुन्गुन अतरिन पिटतर गेनीमट कटियतु गलद ओन देदना एवन विटत जीवितक्षेट पात्व तिबुना मेलेस जीवित क्षेत्र पत्वे एकम पाउले तीस पास हैवरदी चामिल प्रसाद सह तीस देहवरदी अचला एकनायक नाम ओगे बिरिंद मेन्म ओनेला एकनायक यान ओंगे कुडा बिलिंदियाई मियगिय अचला एकनायक नमत्य वृत्ति नीतिज्ञ वरियक वनातर अयव्यवृत विश्वविद्यालय कथिकाचारणीयक वशुंद कटीतु करते बेनवा मियगिय चामिल प्रसाद खड़ा वेटनु गोडनगिल्लट पहलिन वो गोडनगिल्ले होटल याक पवत्वागिन गोस्सेति अतर ओन एम होटलेम कामर देकक पदिंचिव सिटते बेनवा खड़ा वेटुनु गोडनगिल्ल हिटपु बसनायक निलमेवरेकुगे वनातर हिटपु बसनायक निलमेवरेया सह ओहुगे पौले सामाजिकीन गोडनगिल्ल खड़ा वेटन अवस्थावे एहि सिट नोमेति बवाई वार्ता वन्ने सिद्धिय पिलिबंदव पोलिसिय ओहुगेन्द प्रकाशयक् लबागिन एति अतर मेम गोडनगिल्ल खड़ा वेटुने स्वाभाविक नायामकिन्द एसेत नोमेतिनम प्रमितिये अडुपाडुवक् निसाद यन्न पिलिबंदव परीक्षण क्रियात्मकयि निरीक्षण निरीक्षण उपदेश अवधारणा සියත ටීවී යලිත් සම්මානයට පාත්‍ර කරමින් ඊ දින පැවති රයිගම් ටෙලි සම්මන්ත්‍රණයේදී වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහනට හිමි සම්මානය දිනා ගැනීමට සියත රවුම වැඩසටහන සමත් වුණා. නිල්ෂාන් ලන්ත්‍රාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයේ බිහි වූ රවුම වැඩසටහන මෙහෙවනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතායි.
දාසේවන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ කොළඹ සැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. සම්මාන සඳහා නිර්දේශිත මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම සම්මාන උළෙලට සහභාගී වුණා. The Kingdom of Raigam Sugama Telinatya Kalavata Udesa Senehasin Videna Jati Maha Telinatya Sammana Ratriya Raigam Telis Didas Dahaname රයිගම් ටෙලි සම්මානවල රජයේ නිරෝධායන නීති රීති සෞඛ්‍ය ආරක්ෂණ නීති පිළිපදිමින් අපිට පුළුවන් වුණා ශැංග්‍රිලා හෝටලේදී ඉතා සීමිත කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්න. ඒකින්ද මම හිතනවා මේ උළෙල අපිට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කියන එක සහ අපේ උළෙලේ තියෙන ස්ථාවරත්වය පිළිබඳ පිළිබිඹුවක් මේ සම්මාන ලැබෙන සියලුම කලාකරුවන්ට ඒ වගේම නිර්දේශිත වූ සියලුම කලාකරුවන්ට නිර්දේශවලින් එමත් නැත්නම් සම්මානවලින් ලැබෙන උත්තේජනය උපයෝගී කරලා දිරියට අපේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රඥාවෙන් ආනන්දයට යන නිර්මාණ බිහිකරන්න හැකියාවක් ලැබේවයි කියලා මම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ගලවන්න සැබෑමුනේ රාම බලන්න. රයිගම් ටෙලිස් 2019 ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහනට හිමි රයිගම් ටෙලිස් සම්මානය දිනා ගැනීමට සියත ටීවී අප නාලිකාවෝස්සේ විකාශය වූ රෞම වැඩසටහන සමත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන සඳහා වූ රයිගම් ටෙලිස් සම්මානයෙන් පිදුම් ලබන්නේ සියත ටීවී නාලිකාවේ විකාශය වූ දිල්ෂාන් ලංකා නිර්මාණය කළ රෞම සංග්‍රාමයේ වැඩසටහන. ශක්තිමත්වත් දෙයක් එවිට සැතපුම් දහසක් නොව දස දහසක් වත් ඔබට ජීවිතේ දිල්ෂාන් ලන්ත්‍රා නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායකත්වයෙන් ලබා දෙන රෞම වැඩසටහන මෙහෙවනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා විසින්. සලාම් මේකට දෙන එක්සයිස් එක. ගුණාත්මක හා අර්ථාන්විත වැඩසටහන් තුළින් කවදත් ඔබේ ආලින්දයට පිවිසෙන සියත ටීවී අපලද මේ සම්මානයේ සැබෑ උරුමකරුවා කවදත් අපහා ලිංගතු සිතින් රැඳුණු ප්‍රේක්ෂක ඔබයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශාස්ත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මන්ත්‍රණයේ 2020 සඳහා එක් වෙමින් කුඩා සහ මධ්‍ය පරිමාණ අංශය ද අපේ රටේ ආර්ථිකයේ කොඳුරාරටියයි කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ අප රටේ සෑම අංශයකම නියෝජනය වීම වැදගත්. අපිට සතුටු වෙන්න පුළුවන්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍ය සංඛ්‍යාව 30% කියලා තමයි කියන්නේ. නමුත් ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය 5%. ඒ වැඩි කිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමතියි. ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ලබා ගැනීම අදාළ මෙම කාර්ය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමකින් ඉටු කරන බවත් අපි පවසමු. වියත් මගෙන් රට හදනවා වෙනුවට කියත් මගෙන් රට විනාශ කිරීමට වත්මන් රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ බූස්ස ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේද අදහස් දක්වමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ඒට විරුද්ධ වෙනවා. රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් ජාතික ආරක්ෂක කවුන්සිලයක් ස්ථාපනය කරලා 19 වෙනි සංශෝධනයේ තිබුණු ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ඒ සියලුම ක්‍රියාදාමයන් අපි විනාශ කරනව නෙවෙයි අපි ඒව ශක්තිමත් කරනවා. අපිට අහන්නට ලැබුණ පහුගිය කාලේ ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් වියත් මගින් රට හදනවයි කියලා.
දැන් අපිට පේන්නට තියෙන්නේ වියත්මගින් රට හදනව වෙනුවට කියත්මගින් ගස් ටික කැපෙනවා. කියත්මග නිසා මේ රටේ වනගහණය අඩු කරන තත්ත්වයක් තමයි අද නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි කරන්නට තිබෙන ඉහළම යුතුයකම සියලුම ජනයා වෙන්නේ. අපේ ගමන සත් ජාතිකත්වයෙන් අපි ක්‍රියාත්මක කරනවා. විවස්ථා සංශෝධනය සහ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව පළපු අදහස් කිහිපයක් දැන් විසිවෙනි සංශෝධනයේ කිසිසේත් සමග ජන බලවේගය අනුමත කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය විසින් සුපුරුදුව කරන කියන ක්‍රියාවලිය නිරුද්ධ වෙන එක සෑම දෙයකටම. විසිවෙනි සංශෝධනය ගැන උතුරු නැගෙනහිර යුද්ධයක් වගේ එකක් මේ රටේ නිර්මාණය කරන්න අවශ්‍ය පිබුරුපත් සකස් කිරීමක් කරනවා. විස්ස අරගෙන එද්දී මොනවාද බලාපොරොත්තු වෙන සංශෝධන කියන එක සම්බන්ධයෙන් පුළුවන් නම් ලිඛිතව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලබා දෙන්න. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණව කරපු යහපාලනයක් තමයි අපි ආණ්ඩුවේ තිබෙන්නේ. හිමදේශපාලන පරිගැනීම් කරේ නැහැ. අපි දන්නවා සමහර ගම්වල අලිමන් කඩවල් සුද්ධ කරලා ගෙවල් හදන්න කැලවල් බෙදලා තියෙනවා. ඒ වගේම තමයි සමහර තැන්වල පරිසර පද්ධතීන් විනාශ කරලා ගෙවල් හදලා තියෙනවා. ආණ්ඩුව මැදිහත් වෙලා පහුගිය කාල සීමාවල. ඕ දැන් මේ ආණ්ඩුව හැමදේම කොළේ හංගලානේ ගහන්නේ. දැන් දවසකට අක්කර ලක්ෂ ගණන් වන විනාශයක් කරනවා. එදා වගේ දඩබඩ ගාලා ඇවිල්ලා කැලේ කපලා විනාශ කරලා ගලා තියලා යන වැඩේ නෙමෙයි අපි කරන්නේ. තාම අපි මුල් ගල තියෙන වැඩේ තව ඉස්සරහට තියෙන. ඕනම වෙලාවකට මැතිවරණ තියන්න එක්සත් ජාතික පක්ෂේ විශාල ज्येष्ठ पोलिस अधिकारी जालीसेन रत्न महतापवसनवा හෙට දිනේ සිට නැවත තවදුරටත් මේ මන්ත්‍රීරු නීතිය එම මාර්ග 4හි ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. ඒ අනුව පෙරවරු 6 සිට 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වාත් මේ මන්ත්‍රීරු නීතිය දිනපතා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. හෙට දිනේ සිට මේ මන්ත්‍රීරු නීතිය උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. අපි මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලාපොරොත්තු වෙන මාර්ග 4ක හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ අසල සිට පිටල හන්දිය දක්වා මේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බේස්ලයින් මාර්ගයේ කැලණි පාලම සිට හයිලෝල් පාර බේස්ලයින් මාර්ගයට හමුවන ස්ථානය දක්වා සම්පූර්ණ බේස්ලයින් පාරේ මේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ගාලු පාරේ වැල්ලවත්ත විලියම් හන්දිය සිට ගෝල් ෆේස් වටරවුම දක්වා තියෙන කොටස ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මේ ගාලු පාරේ මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. පාර්ලිමේන්තු පාරේ පොල්දුව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වා සම්පූර්ණයෙන්ම මේ මාර්ගයේදී මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නවා. මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක් පැත්තකට ධාවනය වෙන මන්තිරු දෙකක් තියෙන මාර්ගයක මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී හෙට දිනේ සිටත් අපි බලාපොරොත්තු වෙනවා බස් රථ ත්‍රිවිල් රථ සහ යතුරු පැදි වම් මන්තිරුවේ ධාවනය කරවන්න අනෙකුත් සියලුම වාහන දෙවන මන්තිරුවේ තමයි ධාවනය කරන්න කටයුතු කරන්න. ඒ වගේම කිසිම අවස්ථාවකදී කිසිම වාහනයකට මාර්ග තීරු වෙන් කරලා තියෙන රේඛාව කපාගෙන යන්න අපි අවසර ලබා දෙන්නේ නැහැ. ගවඝාතනයේට එරෙහිව සියතගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් මෙවන විට මස් පිණිස ගවයින් ඝාතනය කිරීමට එරෙහිව දැන් දැන් විවිධ සංවිධාන ස්වේච්ඡා කණ්ඩායම් වගේම පුද්ගලයන් විශාල පිරිසක් අත්වැල් බැඳගනිමින් සිටිනවා. එය සියත අප ආරම්භ කළ ගව ඝාතනයට එරෙහිව වැඩසටහන ලද විශාල ජයග්‍රහණයක්. අද අපි අවධානය යොමු කරන්නේ සත්ව අවිහිංසාවාදී සංවිධාන ගණනාවක් මේ සත්ව ඝාතනයට එරෙහිව එකට එක් වෙලා ප්‍රබල එකමුතුවක් ගොඩනැගීමේ පුවතක් පිළිබඳවයි. නාරහිම්පිට රාමඤ්ඤ නිකායේ මූලස්ථානයේදී මෙම වැඩසටහනට විවිධ සංවිධාන පූජ්‍ය පූජක පක්ෂ මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් තමන්ගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී යෝජනාවක් සම්මත කරගත්තා. මේ රටේ ගව ඝාතනයේ සපුරා තහනම් කළ යුතුය කියන යෝජනාව. මේ යෝජනාව ක්‍රියාත්මක වීම ආගමික අවශ්‍යතාවක් නෙවෙයි. එහෙම නැත්නම් ආගමික කාරණාවක් නෙවෙයි. රටේ ආර්ථික දියුණුවට, කෘෂිකර්මාන්ත දියුණුවට, රටේ සෞඛ්‍ය සම්පන්න භාවයේ දියුණුවන්න, සදාචාර සංවර්ධනයට
අත්‍යවශ්‍යම යෝජනාවක් හැටියට තමයි මේ යෝජනාව සැලකිය හැක්කේ මේ රටේ ක්‍රියාත්මක වන අහිංසාවාදී ඒහා අදාළ විෂයානුගත කාර්යයන් යෙදී සිටින ජාතික සංවිධාන එකමුතුවක් අද සංඝ මූලස්ථානයේදී සිදු කරුණා මේ ජාතික සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරී මණ්ඩලයක් පත් කරනු ලැබුවා ඒ වගේම යෝජනා සම්මත කරගත් ඒකමතික රජයේ පැත්තෙන් ගන්නාලද මේ උතුම් ක්‍රියාමාර්ගය ඒකාන්තයෙන්ම සාර්ථක කරගත යුතුයි මේ සඳහා අදාළ අනපනත් පනවාගෙන මේ ගව ඝාතන තහනම මේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව ඒකමතිකව තීරණය කරගනු ලැබුවා උංගත් දෙන ආනවා සමාජයේ ඇයි හරකුන්ට විතරක් මේ විශේෂ කරුණාව කියලා සත්‍ය වශයෙන්ම හරකුන්ට පමණක් මේ කරුණාව දක්වන්නේ මිනිස් සමාජයේ තියෙන ආසන්නතාව යටතේ බෞද්ධාගමේ හැටියට පාපය නිගමනය කරන්නේ අපට ආසන්නතාව මුල් කරගෙන සාමාන්‍ය මිනිසෙක් මරණ එක වැරදි නමුත් අම්මා තාත්තා මරණ එක බරපතලයි ඒකට කියනවා අපි ආනන්තරයේ කර්මයක් කියලා ගාවෝතේ පර්මා සකා ගවයා තමයි ඔබේ පරම යාළුවා මිත්‍රයා සහායකයා කියලා ඒ නිසා ගවයා මිනිස් ජීවිතයට වඩාත් ආසන්නයි. එන් කියවෙන්නේ නැහැ අනිත් සතුන් මරන්න කියන එක. අපි සම්පූර්ණයෙන්ම එකඟයි සියලු සතුන් නොමරත්වා. සත්ත්ව ඝාතනයට අපි එරෙහි. නමුත් එක තැනකින් අපි ආරම්භ කළ යුතුයි. බැරල් රංචියන අනුවර්තන නාමයෙන් හඳුන්වනු ලැබූ හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවෙක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර ආරක්ෂක අංශ විසින් දිවිනපුරා සිදු කළ වැටලීම් වලදී හෙරොයින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ බාරයට ගනු ලැබුවා. බස්නාහිර පළාත් බාර දූෂණ වැටලීම් මේකකේ සිදු කළ වැටලීමකින් හෙරොයින් මිලිග්‍රෑම් 7ක් සමග බැරල් රංජනම් අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් සහ තවත් තරුණින් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථන 12ක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 25ක් හෙරොයින් ජාවාරමින් උපයාගත් රුපියල් 86,000ක මුදලක් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 3ක් සහ ජංගම දුරකථන 6ක් සමග මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු ඇතුළු 5 දෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සමගම අත්අඩංගුවටගත් කාන්තාවක් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 කුඩා පැකට් 60ක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා. රත්නපුර නගරයේ හෙරොයින් ව්‍යාපාරයේ නියැලෙන කුඩු තුෂාර නැමැත්තාගේ ගෝලයෙකු වන 28 හැවිරිදි පුද්ගලයෙකු බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 800ක් සහ රුපියල් 55,250ක මුදලක් සමග රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයකින් හෙරොයින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රථයද සමග පොලිස් විශේෂකාරී බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද්බෝම්බ ජීබෝන්ඩ කඩු මන්නාපිහි සහ යුදහමුදා නිලැඳුම් ඇතුළු ආරක්ෂක අංශ භාවිතා කරන බඩු බාහිරාදිය සමග විශ්‍රාමික යුදහමුදා වටේක තිසාවැව පණ්ඩුලගම ප්‍රදේශයේදී අතනංගුවට ගෙන තිබෙනවා. සම්පූර්ණ පදිංචි සැකකරුවන් තිදෙනෙක්ගෙන් ලද තොරතුරක් මත පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 84ක් සාමාන්‍ය ඩෙටනේටර් 85ක් වෝටර් ජෙල් කරල් තොගයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් ගල්මෝල් හිමියන් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. දැන් රටකට අපුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදිනය සහ ගුණ සමර උත්සවය මෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 50 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ බිම්ම ගෞරව උපාධි ලිඛිත සංදේශ ප්‍රදාන උත්සවය මෙදමහනුවර මහදුරලියද්ද ශ්‍රී ධර්මවර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැත්වුණා. කොළඹ සිට බෙලියත්ත දක්වා දහවනේ වූ දුම්රියක මාතර කොප්පරවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මාතර මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තෙවන දිනය අදයි. සැප්තැම්බර් 18 වනදා ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය එළඹෙන 27 වනදා දක්වා පෙරවරු 9 සිට පසුවරු 9 දක්වා පැවැත්වෙනවා. අද දිනේත් පාඨකින් රසක් පොත් ප්‍රදර්ශනයේ සඳහා පැමිණ සිටියා. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා හෝරිකසෝ ප්‍රදේශයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
සමගින් සියත ප්‍රධාන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.